ಪ್ರವೃತ್ತಿ ವಾರ್ತಾಕರಣೆ ಪ್ರಮುಖ ನ್ಯೂಸ್ ಫಸ್ಟ್ ರಾತ್ರಿ 10 ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶೆ ಸಮಗಿನ್ මේ වෙනකොට රටතුල අපි පැත්තට ඇවිත් සේවයෙන් ඉවත් වෙලා මේනකොට ඉන්නවා. බස් රදනම් අඩු ප්‍රමාණයක් අපිට දැනගන්න පේන්නේ නැහැ. බස් වර්ජනය සමස්තයක් වශයෙන් අසාර්ථකයි. නවක පතේ තුන්නොත් කළ යුතු දේ උසස් අධ්‍යාපන ඇමති කියයි. හිංසනයක් කරන්න ලෑස්ති වුණොත් ජේෂ්ඨ උත්තමයේ දෙනෙක්ගේ කන බැලුනට කමක් නැහැ. දෙතරුවේ දකුණු වෙලේ සැලසුම් දෝෂ හේතුවෙන් අක්කර 20000ක් විනාශ මුකේ. ගෙවුණු වසරක කාලය තුළ කටා රාජ්‍යයේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා. ඉන්දියා හිටපු අක්‍රාමාත්‍ය අතල් විහාරි වාජ්පායි අපහව ප්‍රාප්ත වේ. समस्त लंका पौद्गलिक बस रथ सेवक संगमे अद एक दिन दीप व्याप्त वर्जनया प्रकाशेट पत्कर तिबुना समस्त लंका पौद्गलिक बस रथ सेवक संगमे अतुलु बस रथ सेवकीन पिरिसाक ये मध्यम रात्रि सिट वेड वर्जनया प्रकाशेट पत्कले राज्य इहलतेमु रथ वाहन वेरदी संधावु दड मुदल वलेट विरोधे पल करमी කෙසේ නමුත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් වලින් ඊට සහයක් හිමිුනේ නැහැ. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල බස් තහපනිය සාමාන්‍ය පරිදි සිදු වූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කොළඹ කොටුවෙන් ආරම්භ කරන බස් ගමන් බාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා. නමුත් අද උදෑසන ඇතැම් මාර්ගයන්හි බස් රථවල අඩුවක් දක්නට ලැබුණා. බොරැල්ල, බත්තරමුල්ල, මහරගම, පිළියන්දල, නුගේගොඩ ආදී කොළඹ ආශ්‍රිත නගරයන්හි බස් දහවන කටයුතුද සුපුරුදු පරිදි ක්‍රියාත්මක වුණා. වර්ජන හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දහවණේ වන සාමාන්‍ය සහ සුකුකුපෝකේ බස් රථ දහවණේ වූයේ නැහැ. අප වාර්තාකරුවන් සඳහන් කළේ ගාල්ලෙන් ආරම්භ වන සෙසු බස් රථ ගමන් බාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවයි. මහනුවර නගරයේ සහය ආශ්‍රිත ප්‍රදේශවලද බස් රථ සාමාන්‍ය පරිදි දහවණේ වුණත් අද උදෑසන බස් දහවණේ යම් අඩුවක් පැවති බව අප වාර්තාකරු සඳහන් කළා. කුරුණකල නගරයෙන් කොළඹ සහ අනුරාධපුරය දක්වා දහවණේ වන බස් රථ අද දහවණේ කෙරුණේ නැහැ. කුරුණෑගල සෙසු බස් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව අප වාර්තාකරු සඳහන් කළා. අප වාර්තාකරු පැවසුවේ ගම්පහ නගරයේ බස් දහවණේ සුපුරුදු පරිදි සිදු වූ බවයි. දඩපත්‍ර ගාස්තුවට විරෝධය පළ කරමින් 80%ක් සේවක පිරිසක් මේ වෙනකොට රට තුල අපි පැත්තට ඇවිත් සේවයෙන් ඉවත් වෙලා මේනකොට ඉන්නවා. බස් රථනම් අඩු ප්‍රමාණයක් අපිට දැනගන්න පේන්නේ නැහැ. ජනතාවගේ අඩුපාඩුවක් අපිට පේන්න දකින්නවා. මොකද ප්‍රයිවට් බස් නැවතුම් වලට එන්නේ නැතුව මං හිතන්නේ කෝච්චියට හෝ සීඩීබී එකට තමයි ජනතාව ඇදෙන්නේ. අපි ජනතාවට කියන්න තියෙන එකම දේ තමයි පැමිණෙන්න ඇති තරම් බස් තියෙනවා. ජනතාවට අවශ්‍ය තරම් බස් තියෙනවා. अदाले සේවක සංගම් කරන්නගේ වැඩ වාජනය සම්පූර්ණ අසාර්ථක වැඩ වාජනයක් බවට පරිවර්තනය වුණා කිය. අපේ බස් රථ සේවක මාතුන්ගේ උනන්දුවම නිසාම තමයි අද දිනේ මේ බස් රථ ධාවනය කරන්න, ඒ වගේම බස් රථ හිමිකරුවන්ගේ උනන්දුවම නිසාම තමයි අද දිනේ මේ බස් ධාවනය කරන්න අපිට හැකියාව ලැබුණේ. යම් ආකාරයකින් අපිට බස් මදි වුණොත් එහෙම අපි අද රාත්‍රියේ සිට හමුදා බස් රථත් ඒ බස් රථ දුවන්නේ නැති ස්ථාන සඳහා ලබා දීමට කටයුතු කරනවා. දුවන පෞද්ගලික බස් රථවලට ගල් ගහන ඒ වගේ සිද්ධීන් කීපයක් වාර්තා වෙලා තියෙනවා. මම පොලිස් ප්‍රතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා දැඩිසේ මේ වැරදි කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. සර්පයා වුණත් පෙනෙපුපන් නැතුව ඉන්නකොට ධර්මිටි බඳින්න ගන්නවා කියලා කියමනක් තියෙනවා. තවත් කියමනක් තියෙනවා නියොට කරනවා යමියා දැක්කහම එළුවත් රවුල නිකට පානවා කියලා. ඒ වගේ අපි ඕනාවට වඩා මානවහිතවාදී වුණාම කරදරයක් වෙලා තියෙනවා. දැන් පහුගිය දවස් ටිකේ බරපතල අරගලයක් අපරාධයක් සිදු කරලා 110ක් විතර උදේ ගෙනල්ලා ඉවරලා කොළඹට මිනිසු දැම්මා. හැන්දෑව තුන වෙනකොට අපි ස්ට්‍රයික් කියලා රේල්වේ කට්ටිය බහැලා ගියා. දැන් පෞද්ගලික බස් සේවය කියලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කියලා. දැන් රථවාහන වලට දඩ නිකුත් කරන්නට පියවර ගන්නේ දර ඒ කරන වැරදි අවම කර ගැනීමට. නැතුව මිනිසුන්ගේ දඩ ගාලා මිනිසුන්ගේ දඩය රජයට එකතු කර ගන්නවත් පොලිසියට එකතු කර ගැනීමේ පරමාර්ථය ඇතුවත් නෙමෙයි. දැන් පෞද්ගලික බස් රථ දුවන විදිය කොහොමද කියලා තමුන්නාන්තලා දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොළඹදී මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව එහිදී අදහස් පළ වුණා. අපිතුමා මෙයට ප්‍රචාරයක් දැක්වීමක් හැටියට මේ වෙනකොට විද්වත් කොමිටුවක් පත් කරලා තියෙනවා. මාස දෙකක් ඇතුළත
වාර්තාවක් ලබා ගන්න. මේ වෙළඳ ගිවිසුම මේ වෙනකොට තමුන්වස දන්නවා නීතිපති තුමාගේ ඒ නිර්දේශයත් සමග කැබිනට් මණ්ඩලය කිරීමෙන් තොරව අත්සන් කිරීමෙන් අත්සන් කිරීමට පස්සේ අවුරුද්දක් ඇතුළත සංශෝධන කරන්න ඉඩ අවස්ථා තියෙනවා. එතකොට මේ ඉදිරිපත් කරන නිර්දේශ මේ කොමිටුවෙන් ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි වාර්තාව. එය සමහරක් වෙලාවට පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කරන්න ඉඩකඩ තියෙනවා. මලික් සමර වික්‍රම එතුමාගේ මම අද උදේ ඇහුවා. එතුමා කිව්වා මේ වෙනකොට ක්‍රියාත්මකයි කියලා. මොකද අසංග නීති අනුකූලව අසංගල දෙන්නේ. දැන් ඒ කියන්නේ විපාර්ශකම ක්‍රියාත්මකයි. දැන් සිංගප්පූරුවේ මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. නීති අනුකූලව මේ කැබිනට් අනුමැතියෙන් තොරව අසංග කරලා තියෙන්නේ. ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. අර අවුරුද්දක් ඇතුළත ඒක සංශෝධනය කරන්න ඉඩ අවස්ථා තියෙනවා. ඒකයි මම කියන්නේ. ඒක පාර්ලිමේන්තුවේ අවසරයක් නැතුව ඒ වගේ මලික් සමර වික්‍රමතුමාගේ මම අද ඇහුවා. ඒක විශේෂයෙන් ඇහුවා මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න උවමනාවක් තියෙනවද කියලා. එතුමා ඉදන් කිව්වා නැහැ, එහෙම මේකක් නැහැ කියලා, එහෙම නීතියක් නැහැ කියලා. මලික් සමර වික්‍රම ගහපු ගේමයක් නෙමෙයි මේක. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි මේක ඇත්ත වශයෙන්ම ඉදිරිපත් වුණේ. வியாபாரோட முன்னா வெயிட்டு அப்ப கல்பனா கருவிங்க அப்படி ரணிஷா மலிக் சிங்கப்பூர்ல விசுவாசம் ரணில் விக்ரம சிங்க தேவ மலிக் சமர விக்ரமதி தேசல பிளிமத விசுவாசம் அப்படி அதால அப்படி அர்த்தம் கரு அப்ப கர்மாந்த அப்ப ஊர்த்தி அப்ப சேவான் பிளிமதவ விசுவாசம் விசுவாசம் கரண்ட பேர பத்தல போ விசுவாசம் பிரகாதர் பத்துவாங்க ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමකින් පෙර අස්සන්තල හැකියි කියන ප්‍රශ්නේ අද අපි හමු වෙන්නේ ඉන්ටර්නෙට් එකට අපි සවදානම් කරා. අපි දෙකම ආරම්භෙන්නේ. සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම ගැන තවත් අනාවරණයක් මේ. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හරහා ලබා දෙන තීරුපතු සහනමකින් නෂ්ටික සහ සායනික අපද්‍රව්‍ය කැලිකසල් වැනි දෑ මෙරටට ගෙනීමේ අවධානමක් පවතින බව පසුගිය දා පාර්ලිමේන්තුව තුලද කතාබහට ලක් වුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාමත් මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේ ගිවිසුම යටතේ බදු සහන ලැබීම පිළිබඳව සඳහන් කෙරුණද එවැනි අපද්‍රව්‍ය මෙරටට අනයිනේ කිරීම සඳහා පවතින වෙනත් නීති රීති සහ අනපනත් මකින් වැළැක්වෙන බවයි. නමුත් එවැනි නීති රීති තිබුණද මෙරටට මෙවන් අතිශය හානිකර අපද්‍රව්‍ය රැගෙන අවස්ථා මීට පෙරද වාර්තා වුණා. 1987 වසරේ ජූලි 23 වෙනිදා පාකිස්තානයේ සිට මෙරටට කන්ටේනර් 13ක් ගෙනෙන්නේ එහි මකන කැලි අඩංගු බවට සඳහන් කරමින්. නමුත් වසර ගණනාවක්ම එම බහලුම් තොගේ මුදා නොගැනීම නිසා පරීක්ෂා කර බැලූ විට හෙළිවන්නේ එය ව්‍යාජ ලිපිනයක් යොදා කනමින් ආනයනය කළ බවයි. ඒ අනුව පරීක්ෂා කර බලන විට හෙළිවන්නේ එහි අඩංගු වන්නේ මකන කෑලි නොව කල්ලිකුත්තු අධික විෂ සහිත කෘෂි රසායන ටොන් 130ක් බවයි. මේවා අනයනය කළ සමාගම උත්සාහ දරා තිබුණේ මෙම රසායනික තොගය ලංකාවේදී විනාශ කිරීමටයි. නමුත් පරිසර සංවිධාන සහ මාධ්‍ය විසින් බලධාරීන්ට කෙරෙනු බලපෑම් නිසා වසර ගණනාවක ප්‍රයත්නයක් මත 1990 වසරේ ජුනි 16 වෙනිදා දැවතත් රසායනික තොගය රටින් පිටකර යවුණා. හිටපු ජනාධිපති රණසිංහ
ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ ගත් ඍජු තීරණ නිසා මෙම අපද්‍රව්‍ය තොගය මෙරටින් පිට කිරීමට එවක අවස්ථාව ලැබුණා. අන්තර්ජාතික සම්මුතින් අපි කොච්චර ඉදිරිපත් කරත් ඒවා ලංකාවේ නීතියක් වෙන නැත්තාක් කල් ඒවා ලංකාවට අදාළ වෙන්නේ නැහැ. කසල කළමනාකරණයට කසල ගේනකොට ඔය අන්තර්ජාතික නීති ක්‍රියාත්මක කිරීමේදී ඉතා දැඩි දරුණු වාණිජ බේරුම් කරනකට යන්න සිද්ධ වෙන බවක් පේන්න තියෙනවා. මේ ඇමෙතුමා මේ කියන දේ රටේ නීතිමය තත්ත්වයයි පරස්පර විරෝධී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නැත්නම් ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ලක්ෂ දෙකක් වැඩිපුර දෙනවා. දැන් මේක අපි දන්න අපිට ආරංචි මාර්ගවලින් ලැබිලා තිබෙනවා. මේක අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි. මේක යම්කිසි කාලයකට කරලා තිබෙනවා. අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් සඳහා ඒ නිල රත්යක් ලබා දීලා තිබ්බා. උදාහරණයක් විදිහට දැන් විදේ අපේක්ෂා කරන මාළිකාවක් අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් නම් මම අවබෝධයක් නැහැ. අපුරු කතාවක් තියෙනවා. කන්න ඕන වුණාම කවර ගෝයාද තල ගෝයා කරගන්නවා කියලා. තල ගෝයා කියලා හිතාගෙන කෑවට ජනතාවට පේනවා රස කර කර තලු මර මර කන්නේ ජරා කවර ගෝයෙක් වගේ. මේ කට්ටිය දිහා බලනකොට එක දෙයක් පැහැදිලි. දෙගොල්ලොම මහ පට්ට 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 පල් ඉතුරු වචන ඔබලා දාගන්න කැමතියක්. දෙගොල්ලොම බොරු කියනවා තරඟෙට. එච්චරයි ජනතාව හැටියට අපිට කියන්න තියෙන්නේ. ජාතික මහජන සභාව අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇදවමින් අදහස් පළ කළා. පහුගිය දවසක අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රන් දෙවොල කියන්නේ අභයාරාමයේනේ. ඒ රන් දෙවොලේ අපි දැක්කා වෘත්තීය සමිති යයි කියා ගන්නා කීප දෙනෙක් එකතු වෙලා බෙලි කා ගන්නවා. අර බෙලි මිරික ගන්නවා. කතා කරපු විදිහ අපි මාධ්‍යවල දැක්කා. දේවාලේ කපුවන්ව පාලනය කරන දෙයියන්ට බැරි වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා හිනාවෙවි බලන් ඉන්නවා. අර මහින්ද කහඳගම මහත්තයා එක පැත්තකින් කෑ ගහනවා. කොහොමද කෑ ගන්නේ? මාව හිරේ යවපු එකත් මෙතන ඉන්නවයි කියලා කෑ ගහනවා. දේවාලේ කපුව ටික පාලනය කරන දෙයියන්ට බෑ. මේ කවුරුත් මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සියලු කොන්ත්‍රාත් කරපු අය, මිනිසුන්ගේ බෙලි කපපු අය, මිනිසුන්ගේ බෙලි වලට ගහපු අය, මිනිසුන්ගේ අතපය කඩපු අය, මහින්ද කහඳගම මහත්තයා කියලා කියන්නේ පේමන්ට් සංවිධායක කියලානේ කියන්නේ. අග්‍ර විනිශ්චයකාරවරිය ඉවත් කරාම, නීති විරෝධී විදියට ඉවත් කරාම, ඒකට විරුද්ධව වෘත්තීය මේකට ඒට විරුද්ධව නීතිඥවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, සිවිල් සංවිධාන පාරට බහැලා විරෝධය දක්වත් ඒ විරෝධකරුවන්ට පොළු වලින් ගගා එළෙව්වේ, කුණු හර්ප කියලා එළෙව්වේ ඔය මහින්ද කහඳගම වගේ අය. ඒතොර ඒ අය දන්නේ ওই ටික තමයි. මහින්ද කහඳගම මහත්තයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීමක්? ඔන්න ඕක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව. ඒ අයත් එක්ක හිනා වෙවි වැඩ කරපු එක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයා එයාට ඉස්සර බැන්නේත් නැහැ. දැන් ඊයේ මුකුත් නොකිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඔකට කුණුහරුපයක් කියලා හරි උත්තර දෙනවා. ඊයේ නොකිව්වේ යහපාලන ආණ්ඩුවක් ඇති වුණු හින්දා. ඒයි ඊයේ මොකද ඔහොම ඔය වගේ තමයි ඉස්සරත් කුණුහරුපෙන් තමයි කතා කරගන්නේ, කෑ ගහගන්නේ. කෑ ගහනේම ඉස්සර එළියට ආවේ නැහැ. පිට යහපත් දේ තමයි ඒව එළියට එනවා. වෘත්තීය සමිති සටන් කරනවායි කියලා කිව්වම ගෙන්නලා මොනවද කිව්වේ කියන එක සමහර අය කියනවානේ. මහින්ද රාජපක්ෂ මහත්තයා සරම උස්සලා කතා කරලා බැනපු විදිය මිනිස්සු දන්නවා. ඔය අද සමහර වෘත්තීය සමිති සමහර වෛද්‍ය වෘත්තිය සමිති වල පලවා ඒ වෛද්‍ය වෘත්තිය සමිති වල ප්‍රධානීන්ට පවා ලංකාවෙන් යන්නත් උනානේ, ගියයි කියලා කියනවනේ. අපි දන්නවා සමහර හිටපු ඇමතිවරු නිරෝගීව ආපු දෙපයින් ආපු මිනිස්සු යනකොට ගියේ ඉස්පිරිතාලවලට, ඉස්පිරිතාලෙන් එළියට ගියේ මේ මරණයටපත් වෙලා. එහෙම තමයි අන්න මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ රට පාලනය වෙච්ච විදිය. තමන්ට කවුරුන් විසින් හෝ හිංසනයක් කිරීමට සූදානම් වුවහොත් තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා. රුහුණු විශ්වවිද්‍යාලයට අනුපත්ිත වෙති කළ තොරතුරු තාක්ෂණ පීඨය සිසු අයිතියට පත් කෙරුණේ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි නවකවදී සම්පූර්ණයෙන් නවත්තන්න නම් අලුතෙන් විශ්වවිද්‍යාලයට එන දූ දරුවෝ තමන්ගේ අයිතිය පාවිච්චි කරන්න. විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ හිටියට කමක් නැහැ. උත්තමයෝ උත්තමාවියෝ ඉන්නවා. හැබැයි අලුතෙන් එන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාටත් ඒ අයිතිය එහෙමම තියෙනවා. ඒක නිසා මම කියන්නේ නවක ශිෂ්‍ය ශිෂ්‍යාව සංවිධානය වෙලා එන්න
තමන්ගේ පීඨයට තමන්ට කවුරු විසින් හෝ හිංසනයක් කරන්න ලෑස්ති වුණොත් තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන්න ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්ගේ දෙනෙක්ගේ කණ බැලුනට කමක් නැහැ. අපි ඌට ආරක්ෂාව දෙනවා. බය නැතුව ක්‍රියාත්මක කරන්න කරලා අපිට කියන්න, ළඟමැති පොලිසියට කියන්න, පාලක මණ්ඩලයේ කාට හරි කියන්න, වයිස් චාන්ස්ලර්ට කියන්න. අපේ පැය 24 පුරා වැඩ කරන කාර්යාලයක් තියෙනවා, මෙහෙයුම් කාර්යාලයක්. අපි ඒකේ දුරකථන අංකය දීලා තියෙනවා. අපිට කියන්න අපි ක්‍රියාත්මක වෙනවා. මේ අතර උත්සවය පැවැත්වෙන අතර පහරේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එතිකල තුරතුරු තාක්ෂණ පීඨයේ ඉදිරිපිට විරෝධතාවක් නිරත වුණා. පසුව විරෝධතාකරුවන් තාක්ෂණ පීඨයට ඇතුල් වීමට උත්සාහ කිරීමේදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. විවෘත කරන්නේ ළමයින්ට නිවාඩු දීලා. ඔයා දන්නවද ඒක? හුරු තමයි ඔවුන්ට ගිල ගන්න උන්ගේ උන්ට රනිල්ලට උන්ට ගිල ගන්න පොරාගේ මහපොල මහපොල දෙන්න අපිට ඉඳා කණ්ඩලා තියන්නේ එවුන්ට ගිල ගන්න ඕවා ෆොටෝ ගහගන්න ගිහිලා කියන්න ඒවා මංගල්ලර සාගලරිලා කියන්න මහබැංකුව කාලා රට විකුණලා මහපොලත් නෑ අපිට. දවසේ තාක්ෂණ පීඨය විවෘත කරන්න කියලා තාක්ෂණ පීඨයේ ශිෂ්‍යන්ට දින 16කට වඩා වැඩි කාලයක් තමන්ගේ අධ්‍යන කටයුතු නවත්තලා මේ විජේදාස රාජපක්ෂලා විශ්වවිද්‍යාල භූමි දේශපාලන සංදර්ශන තියන්න යොදා ගැනීමට විරුද්ධව තමයි අද දවසේ ශිෂ්‍යොන්ට පාඩ බහින සිදුලා තින්නේ. කෙසේ වෙතත් විරුද්ධතාව පැවැත්වෙන අතන පාරේදී ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩාවෙන් හිමිවීමට තිබූ පදක්කමක් බලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන් අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. එමෙවර ආසියානු ක්‍රීඩා උළෙලට පළමු වරට ඇතුළත් කළ මීටර 400 මිශ්‍ර සහය සවුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් කිරීම හේතුවෙන්, එමෙන්ම බලධාරීන්ගේ නොසලකිරීමත්කම හේතුවෙන් උසපැනීමේ ක්‍රීඩක උෂාන්ත් තිවංකද නීත්‍යානුකූලව ඇතුළත් කිරීමට අපොහසත්ව තිබෙනවා. ජාතික ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේදී උසපැනීමේ ජාතික ශූරයා වූ උෂාන් තිවංක පෙරේරා ජාතික තේරීම් තරගාවලියේදී මීටර 2.24 පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ආසියානු ක්‍රීඩා උළෙලේ පරිසදන මට්ටම පසු කළා. නමුත් දැන් වාර්තා වන්නේ ඔහුට ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව ලබා දීම සංවිධායකින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. පසුගිය ආසියානු ක්‍රීඩා උළෙල තුනේදී ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩකින් දැක්වූ දක්ෂතානුව සසඳන කල උෂාන්ගේ මීටර 2.24 දක්ෂතාව පදක්කමක් දිනා ගත හැකි දක්ෂතාවක් ලෙස සඳහන් කළ හැකි. පොලියෝ රෝගයෙන් ආබාධිත තත්ත්වයට පත්ව පීඩා විඳින මව්පිය යොලකගේ කඳුළු සහ දහදිය මදින් ජාතික තලය කරා පිය නැගූ මේ ධෛර්යවන්ත ක්‍රීඩකයාට ආසියාව ජය ගැනීම සඳහා ප්‍රධාන පහදාව මෙරට මලල ක්‍රීඩා බලධාරීන් බවටම පත්වීම කණගාටුවට කරුණක්. මලල ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුළත් කර තිබුණද මේ වන විට අවස්ථාව සැලසී ඇත්තේ 12 දෙනෙකුට පමණයි. තිවංකට අත් වූ ඉරණමම මීටර 400 මිශ්‍ර සහදිවීමේ කණ්ඩායමට අත්ව තිබෙන්නේ නිසි ලෙස කණ්ඩායම ලියාපදිංචි කිරීමට අපොහොසත් වීම හේතුවෙන්. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට පළමු වරට හඳුන්වා දුන් මිශ්‍ර ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවීමේ අවස්ථාව හිමිව තිබුණේ මෙම වසරේදී වාර්තා වූ දක්ෂතාවන්ට අනුව අප කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවීම හේතුවෙන්. ඉහත ඉසව්වට උපමාලිකා රත්නකුමාරගේ නම පමණක් නිල වශයෙන් නම් කර තිබීමේ හේතුවෙන් ඇයට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමටද මිශ්‍ර සහය ඉසව්වට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවනු ඇති. තරඟ සංවිධායකින් විසින් දන්වා ඇති තනි ක්‍රීඩිකාවකට මිශ්‍ර සහය ඉසව්වට සහභාගී වීමේ හැකියාවක් නොමැති බැවින් ඇයගේ ලියාපදිංචි වීම අවලංගු කරන බවයි. ජෝන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන මෙවන් අවස්ථාද බලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන් මගහැරී යාමෙන් සිදුවන්නේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කනස්සල්ලට ලක්ව ක්‍රීඩාව හැර යාමයි. ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ වරම් දිනා ගැනීමට පෙරම්පුරන මෙරට ඈත
පිටසර දරුදරියන්ගේ සිහින සැබෑ කරවීමට සහාය වීම සිය වගකීම බවට අමතක කරන බලධාරීන්ගේ නොසලකිලිමත් භාවය මෙරටට තවත් පදක්කමක් අහිමි කර අවසන් ජයග්‍රහණයේදී මල් මාලා දමා ඡායාරූප වලට පෙනී සිටින සිය කීර්තිය වඩා ගැනීමට උත්සාහ කරන බලධාරීන් හා අමාත්‍යවරයා සිදු කළ යුත්තේ මෙවැනි දෑ සිදුවීම වැළැක්වීමට ක්‍රියා කිරීම නොවේද ජනාධිපති නීතිඥ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා අමාත්‍යතුමනි මේවාට ඔබ වගවිය යුතු නොවේද බොහෝ අසීරුතා මැද එදිනදා ජීවිතයේ ගෙවමින් සිටින ජනතාව ණය උගුලක සිර කර තබන ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමයක් විධිමත් නියාමනයකින් තොරව මේවන විට රට තුල ක්‍රියාත්මක වෙමින් තිබෙනවා ආර්ථික විශේෂඥයින් අනතුරු අගවන්නේ නිසි නියාමනයකට මෙම ආයතන හා පුද්ගලයන් ලක් නොකළහොත් බරපතල තත්ත්වයක් ඇති විය හැකි බවයි ජාපනයේ තුරන්තනේ ප්‍රදේශයේ අවුරුදු 11ක දැරියකට කාන්තාවක් පසුගියදා පහර දී තිබුණේ දැරියගේ දෙමාපියන් ලබාගත් ලක්ෂ 4ක ණය සහ පොලිය ගෙවීම ප්‍රමාද කළ බව පවසමින් පහර දීමෙන් තුවාල ලැබූ දැරියට පේදුරුතුඩු රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වුණා 2015 දී ලබාගෙන තිබූ මෙම ණය මුදලට අදාළව මේ දක්වා ඇගේ දෙමාපියන් ණය ලබාගත් කාන්තාව වන එම් රජිනා දේමි නැමැතියට පොලිය ලෙස ගෙවා ඇති මුදල රුපියල් 320,000ක් රුපියල් ලක්ෂ 4 අපසු ඉල්ලා එම කාන්තාව බල කරමින් සිටියදී මේ සිදුවීම වාර්තා වුණා පොලිසිය මේවන විට අදාළ කාන්තාව අත්අඩංගුවටගෙන සිටිනවා මේ අයුරින් රටේ බොහෝ ප්‍රදේශවල බැංකු නොවන මූල්‍ය ආයතන හා පුද්ගලයින් ජනතාවට මේ අයුරින් ණය ලබා දීමෙන් සිටින්නේ 10% සිට 200% ඉක්ම වූ විවිධ පොලි අනුපාත මතයි බලපත්‍රලාභී වාණිජ බැංකු සාමාන්‍යයෙන් ණය ලබා දෙන්නේ 25%ට වඩා අඩු පොලියටයි අධික පොලියකට ණය ලබා දෙන ආයතන හා පුද්ගලයන් බොහෝ විට දිනපතා ණය හා පොලිය එක් රැස් කිරීම සිදු කරනු ලබනවා බලපත්‍රලාභී වාණිජ බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතුවත් මෙවැනි අවිධිමත් ණය ලබා දෙන ආයතන අධීක්ෂණය වන්නේ රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය වන ආයතන හරහායි මේ වන විට ශුද්‍ර මූල්‍ය පිළිබඳ පනතක් හඳුන්වලා දීලා තියෙන්නේ ඒකෙන් මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය නොකරන මූල්‍ය ආයතන ශේෂ්ත්‍රය පිළිබඳව අධීක්ෂණයක් සිදු වෙයි කියලා අපේක්ෂා කරනවා බලපත්‍රලාභී වාණිජ බැංකුවල ලාභය හොඳයි මිනිස්සු මතක තියාගන්න ඕන දේ තමයි මෙවැනි ලාභයක් ලබන්නේ නම් ව්‍යාපාරයි ජනතාව ණය උගුලක සිර කරමින් ආර්ථිකමෙන්ම සමාජීය ප්‍රශ්න රසක් මතු කරන මේ ව්‍යාපාර නියාමනය කිරීමට තවමත් ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි මෙවැනි කටයුතු පසක තබා වගකිවයුත්තන් ජනතාවට නොවැදගත් ක්‍රියා ඕනෑතරම් සිදු කරන අයුරු දැකගත හැකි රාජ්‍ය නවන සංවිධාන නියාමනය කරන ආයතනවලට නොදී දැන්වත් මේවා මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට ලක්විය යුතුව තිබෙනවා මහ බැංකු බැඳුම් කර වංචාවෙන් රටම පීඩාවට පත් කළ පුද්ගලයන් දැන් ශුද්‍ර මූල්‍ය ක්‍රම හරහා ජනතාව පීඩාවට පත්වන්නට ඉඩ දී බලා සිටීම සාධාරණද මේවා නියාමනය කරනවා වෙනුවට මාධ්‍ය මර්ධනය කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා හොර රහසේ වගන්ති ඇතුළත් කළ අයරු රටේ ජනතාවට අමතක නැත එය අසාර්ථක වූ පසුව රංග කලන්සූරිය නැමැත්තා යොදාගෙන රාජ්‍ය නවන සංවිධානයක් සමග මාධ්‍ය මර්ධන කෙටුම්පතක්ද සකස් කෙරුණා දැන් කලන්සූරිය පසෙකට වී තවත් රාජ්‍ය නවන කණ්ඩායමක් සමග මාධ්‍ය මර්ධනයට කුරුමානම් අල්ලමින් සෙන්නවා මාධ්‍ය දඩයමට සැරසෙන මේ පුද්ගලයන් තවත් පසකින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් ආරක්ෂා කරන සඳරුවන් සේනාධීර වැනි පුද්ගලයන් ආරක්ෂා කරමින් සිටින අයුරුද දැකගත හැකි හොර මරකම් අනාවරණය කරන මාධ්‍ය ආයතනවලට තර්ජනය කරමින් මෙවැනි පුද්ගලයන් රැකගන්නා වගකිවයුත්තන් දිනෙන් දින සිදු කරමින් සිටින්නේ ජනතාව අඳුරේම අතරමං කර දැමීම නොවේද ආර්ථික ප්‍රතිපත්ති ගැන තීරණ ගන්නා ඇමතිවරයා රටේ අගමැතිවරයායි මුදල් ඇමතිවරයාට හා මහ බැංකු අධිපතිවරයාටද මේවායින් මගහැර සිටිය නොහැකි ප්‍රමුඛතාව දිය යුත්තේ ණය උගුලක පැටලී දුක් විඳින රටේ ජනතාව ගලවා ගැනීමටද නැතහොත් ජනතාව ඉදිරියේ හොරකම පෙන්වා දෙන මාධ්‍ය මර්ධනය කිරීමද ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු දේ කළ නොහැකි නම් වඩාත් සුදුසු වන්නේ තනතුරු අත්හැර යාමයි එසේ නොවුනහොත් දුම්රිය වර්ජකයින්ට ජනතාව කියා දුන් පාඩම ඔබටද කියා දෙන දිනය වැඩි ඈතක නොවනු ඇති ගෙවුණු වසරක කාලය තුල කටාර් රාජ්‍යයේ රැකියාවල නිරත වූ මෙරට ශ්‍රමිකයන් 21 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වනවා
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 117,000ක් පමණ මේ වන විට එරට විවිධ රැකියාවල නිරතවනවා. මේ අතරින් 21 දිනෙකු ගෙවුණු වසරක කාලය ඇතුළත මියගොස් ඇති අතර 19 දිනෙකුගේ සිරුරු මෙරටට ගෙන්වා අවසන් කටයුතු සිදු කර ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා නිලධාරීවරයා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෑතකදී මියගිය පුද්ගලයන් 2 දිනෙකුගේ සිරුරු තවමත් මෙරටට ගෙන්වා නොමැති බවයි. එම පුද්ගලයන් 2 දෙනා මහනුවර උඩිස්පත්තුව සහ ගලේවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කටාර්විහි රේදුරන් ලෙස රැකියාවේ නිරතව තිබෙනවා. ඉන් අයෙක් හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා ගොඩනැගිල්ලක තෙවන මහලෙන් වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා. සංධ්‍යාවක් අදත් ඔබ එක්වන්නේ කාලගුණ වාර්තා කරන ප්‍රමුඛයා වෙදර්ෆස් සමගින්. ඉදිරි දින කිහිපෙත් දිවයිනේ සුළං හැමීම මිරිත් දිශාවට සිදුවන්නේ. මේ හේතුව නිසාම මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව තත් සුළං අපේක්ෂා කිරීමට හැකි වෙනවා. විශේෂයෙන්ම බස්නාහිර සහ ගිනිකොන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව. ඒ වගේම දිවයින හරහත් විශේෂයෙන්ම උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආශ්‍රිතව සුළඟේ වේගයක් විටින් විට වැඩි විය හැකි වෙනවා. හෙට සහ අනිද්දා දිනයන් ගත් විට යාපනය, මහනුවර සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසකින් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා වෙනවා. ඒ වගේම 19 වැනිදා ගත් විට වර්ෂාපතනය වැඩිවීමක් සිදුවන අතර මේ හේතුව නිසාම මඩ කලපුව හැරෙනකොට ප්‍රදේශ රැසකින් තද වැසි බලාපොරොත්තු වීමට හැකි වෙනවා. ඒ වගේම 20 වැනිදා ගත් විට අනිකුත් ප්‍රදේශවලට සාපේක්ෂිතව මධ්‍යම සහ සබරගමු පළාත් ආශ්‍රිතව තද වැසි අපේක්ෂා කිරීමට හැකි වෙනවා. විශේෂයෙන්ම රත්නපුර මහනුවර සහ මඩකලපුව ප්‍රදේශවලින්. දැන් අවධානය ඉදිරි දින කීපේ කොළඹ කාලගුණ තත්ත්වය පිළිබඳව. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.